वेलकम बैक टू अवर चैनल। आज आप रिव्यू कराने आने द फ्लाइंग कलर्स की है ना कॉमेडी ड्रामा मूवी का। අද කතාවේ ප්‍රධාන චරිතය තමයි සායක කියන්නේ. සායක ඉගෙන ගන්න ඉතර දක්ෂ ගැනු නමෙන් නෙවෙයි. එලේ මෙයාට ගොඩක් යාළුවොත් නැහැ. මෙයාට මල්ලි කෙනෙකුයි නංගි කෙනෙකුයි ඉන්නවා. එතකොට සායකගේ තාත්තා ફોકસ කරන්නේ එයාගේ මල්ලි ගැන විතරයි. සායකගේ තාත්තට ඕනේ එයාගේ පුතාව පුළුවන් තරම් බේස්බෝල් වලින් ඉස්සරහටම යන්න. එලේ සායකට නම් එයාගේ ජීවිතය ගැන කිසිම බලාපොරොත්තුවක් නැහැ. ඉතින් සායක ජීවත් වෙන්නේ ජීවිතේ කිසිම ඉලක්කයක් නැතුව. එලේ ඉලක්කයක් නැතුව ජීවත් වෙන නිසා මෙයා කරන හැම වැඩෙම වගේ අසාර්ථක मानसिक रोगिया මොකද මේ ඉස්කෝලේ ළමයි නෝ එයාට කරදර කරයි කියලා. හැබැයි එයාගේ අලුත් ක්ලාස් එකේ ළමයි කලින් ඉස්කෝලේ වගේ මෙයාට කරදර කරන්නේ නැහැ. විශේෂයෙන්ම ගෑල් ළමයි 3 දෙනෙක් ඇවිල්ලා සයාකව එයාලගේ ටීම් එකට පිළිගන්නවා. ඉතින් ඒ විතරක් නෙමෙයි මේ ගෑල් ළමයි 3 දෙනා සයාකගේ ස්කර්ට් එක ටිකක් කොට කරලා අඳනවා. ඊට පස්සේ වොෂ්රූම් එකට ගිහිල්ලා සයාකට මේකප් එකකුත් දානවා. දැන් සයාකව මෙයාලා 3 දෙනා එයාලගේ ටීම් එකට පිළිගන්නවා. ඉතින් එදා ඉඳන් මෙයාලා 4 දෙනා එකටමයි ඉන්නේ. ඉතින් මේ ගෑල් ළමයි ටික ටික වෙස්ටර්න් ටයිප් එකකට තමයි හැසිරෙන්නේ. ඉතින් මේ ගෑල් ළමයි ටික හැමදාම පාටිස් වලට යනවා, ඩ්‍රින්ක්ස් ගන්නවා, ලස්සන ඇඳුම් අඳිනවා. හැබැයි ස්ටඩිස් කරන චුට්ටක්වත් අවධානය යොමු කරන්නේ නැහැ. එතකොට මේ ගෑල් ළමයි 4 දෙනාගේ ක්ලාස් රූම් ටීචර් මිස් නිෂිමෝරණන් කියන්නේ ඔයාලා ඔය විදිහට දිගටම හැසිරුණොත් ඔයාලට කවදාවත් කොලෙජ් එකට නම් යන්න වෙන්නේ නැහැ කියලා. දවසක් සායක උදේ පාන්දරම එයාගේ ගෙදර එනකොට එයාගේ තාත්තායි එයාගේ මල්ලි එක්සර්සයිස් කරමින් තමයි ඉන්නේ. ඉතින් සායකගේ එයාගේ තාත්තගේ අතර තියෙන හරිම දුර්වල සම්බන්ධතාවයක්. ඉතින් තාත්තා සයාකත් එක්ක කතා කරන්නේ සයාකට බනින්න ඕන වුණාට පස්සේ විතරයි. හැබැයි සයාකගේ අම්මා නම් එහෙම නෑ. එයා හැමතිස්සම වගේ සයාකගේ පැත්තමයි ගන්නෙ. හැබැයි එක සිද්ධියක් නිසා සයාකගේ මුළු ජීවිතේම වෙනස් වෙනවා. දවසක් නිෂිමෝරා සයාක ගාව තිබිලා සිගරට් පැකට් එකක් හොයාගන්නවා. ඉතින් අන්තිමට සයාකට ප්‍රින්සිපල් ගාවට ගිහිල්ලා මේක කොහෙන්ද හම්බුනේ කියලා එයාට නිදහසට කාරණා කියන්න වෙනවා. ඉතින් අන්තිමට සයාකගේ අම්මලා ප්‍රින්සිපල්ව හම්බ වෙලා මේ නිසා කතා කරන්න වෙනවා. ඉතින් මේ වෙලාව වැඩි අම්මා ප්‍රින්සිපල් ටයිම්ස් නිෂිමෝරටයි කියන්නේ ඉස්කෝලේ වගකීම දුරවල ළමයින්ට කොහොමද උගන්නන එක ඉගෙන ගන්න පුළුවන් ළමයින්ට උගන්නන එක විතරක් නෙමෙයි ඉස්කෝලේ කරන්න ඕනි කියලා. ඉතින් අන්තිමට සෑකගේ අම්මා කියන දේ අහලා ඉස්කෝලේ ඇඩ්මිනිස්ට්‍රේෂන් එක සෑකට දෙගටම මේ ඉස්කෝලේ ඉන්න අවසර දෙනවා. හැබැයි එයාට මාසයක් ඉස්කෝලේ තහනම් වෙනවා. දැන් සෑක ගෙදර ඉන්න කාලේ ගොඩක් ෆැෂන් කරන්න ගන්නවා. එයා කොණ්ඩේ ඩයි කරනවා. දවසක් සෑකගේ අම්මා මෙයාට දෙනවා යුනිවර්සිටි එන්ට්‍රන්ස් එක්සෑම් එකට සූදානම් වෙන්න කියලා ඇප්ලිකේෂන් එක. ඇලින් සයාකගේ අම්මා කියන්නේ උත්සාහ කළොත් ඔයාලට මේක කරන්න බැරි වෙන එක නැහැ කියලා. සයාකට උගන්වන සුභාට කියලා ප්‍රයිවට් ටීචර් කෙනෙක් ගාවට සයාකගේ අම්මා එකන යනවා. දැන් සයාක පළවෙනි පාට සුභාට ගාවට ඇදගෙන යන්නේ හරිම ෆැෂනබල් බිරිහෙර. ඉතින් සුභා කෙනා සයාකව දැක්කට පස්සේ ඉස්සෙල්ලාම පුදුම වෙනවා. එතෙන් සයාකගේ දැනුම ටෙස්ට් කරන්න මෙයා ඉස්සෙල්ලාම මෙයාට ඇප්ටිටියුඩ් ටෙස්ට් එකක් දෙනවා. ඇත්තටම කිව්වොත් සයාක ඒකට ගන්න ලකුණු බිඳුවක් විතරයි. හැබැයි මිස් සුභාට සයාකට බනිනා වෙනුවට කරන්නේ ඒව තවත් උනන්දු කරන එක. සයාක ලකුණු බිඳුවක් ගත්තට එයා ප්‍රශ්න පත්‍රයේ තියෙන හැම ප්‍රශ්නකටම වගේ උත්තර ලියලා තියෙනවා. එතින් මෙත සුභාට සයාකගේ නොලෙජ් එක තේරුම් අරගෙන මෙයාට මුලින් ඉඳන් හැමදේම උගන්වන්න පටන් ගන්නවා. එතකොට සයාකත් එයාගේ ටීචර් මෙයාට ගොඩක් හොඳට උගන්වන නිසා ගොඩක් උනන්දුයෙන් තමයි එයාගේ ඉගෙනීම් කටයුතු ටික කරන්නේ. හැබැයි මෙයා එයාගේ යාළුවොත් එක්ක කාලය ගත කරන්නත් අමතක කරන්නේ නැහැ. එතින් මෙයා රෙස්ටුරන්ට් වලට ගියාට පස්සේ පාඩිස් වලට ගියාට පස්සෙත් කරන්නේ ඉගෙන ගන්න එක. ඉතින් යාළුවෝ නම් පුදුම වෙනවා සයාකගේ මේ අලුත් හැසිරීම
හැසිරීම නිසා. හැබැයි එයාගේ යාළුවා, ඒ කියන්නේ සායාගේ ගොඩක් හොඳට ඉගෙන ගන්න නිසා එයාගේ යාළුවන්ට ගොඩක් සතුටුයි. ඉතින් මිස් සුබාට ගාව සතියක් ඉගෙන ගත්තට පස්සේ එයාට පුළුවන් වෙනවා ප්‍රශ්න පත්‍රයට ලකුණු 100ක් ගන්න. ඉතින් කලින් මම හැමපාරම ස්කෝර් කරේ ලකුණු 0යිනේ. සායාගේ පුංචි පුංචි දේවල් දන්නේ නැහැ. උදාහරණයක් විදිහට ගත්තොත් එයා දන්නේ නැහැ උතුරු දිශාව තියෙන හැමතිස්සෙම දකුණු දිශාවට විරුද්ධ දිශාවට කියලා. හැබැයි මිස් සුබාට කවදාවත් සායාගේ දෙයක් දන්නේ නැහැ කියලා එයාට ගොඩක් බැන වැදුනේ නැහැ. එයා හැමතිස්සෙම කරේ සායාගේ තේරුම් අරගෙන එයාව තවත් උනන්දු කරන එක විතරයි. හැබැයි ඔහොම යද්දී සායාගේ තාත්තා කැමති වෙන්නේ නැහැ. එයාගේ මේ ප්‍රයිවට් ක්ලාස් එකට ගෙවීම සිද්ධ කරන්න. එයා හිතන්නේ සායාගේ කවදාවත් බෑ කියලා යුනිවර්සිටි එකට ඇතුළු වෙන්න. හැබැයි සායාගේ අම්මා එයාගේ ජොබ් එක ගොඩක් මහන්සි වෙලා කරලා සායාගේ ටියුෂන් ක්ලාස් එකට ගෙවන්න සල්ලි හොයන්න පටන් ගන්නවා. දවසක් සායාගේ එයාගේ ප්‍රයිවට් ක්ලාස් එකේ ඉගෙන ගනිමින් ඉන අතරතුරේදී අම්මා කෙනෙක් පුතෙක්ව බලෙන්න මේ ටියුෂන් ක්ලාස් එකට ඇඳගෙන එනවා. මේ පිරිමි ළමයාගේ නම තමයි රයිචි. රයිචිගේ අම්මයි තාත්තයි දෙනම ලෝයර්ස්ලා. ඉතින් එයාගේ අම්මට ඕනේ රයිචිව ලෝයර් කෙනෙක් කරන්න. හැබැයි මෙයාට නම් ඕනේ ගේම් ප්ලේ කරන්න විතරයි. දැන් සුබට රයිචි ගාවට ඇවිල්ලා අහනවා ගේම් එකක් ගැන. ඉතින් එදායින් තමයි රයිචි හරිම උනන්දු වෙලා ලෝයර් කෙනෙක් එන්න වැඩ කරන්න ගන්නේ. මේ අතරතුරේදී සයාක ගොඩක් උනන්දු වෙ වැඩ කරනවා. මෙයා කලින්ට වඩා ගොඩක් එයාගේ දැනුම වැඩි දියුණු කරගෙන. හැබැයි මිස් සුබාර නම් ඕනේ සයාකට එයාගේ දැනුම තවත් වැඩි කරගන්න උදව් කරන්න. ඉතින් මෙයා මේකට අලුත් උපක්‍රමයක් පාවිච්චි කරනවා. ඉතින් සයාක වැඩි උත්තර දෙන හැම පාරම යාට සිද්ධ වෙනවා එයාගේ මේකප් එකේ ලේයර්ස් එකින් එක අයින් කරන්න. ඔයා හොඳට ඉගෙනගෙන හොඳ ලකුණක් ගත්තොත් මම මගේ ක්ලාස් එකේ ළමයි හැමෝටම මගේ පොඩි කාලේ හරිම කැත ෆොටෝස් ටිකක් පෙන්නනවා කියලා. ඇතින් එදායින් පස්සේ සයාක කලින්ටත් වඩා ගොඩක් මහන්සියෙන් වැඩ කරලා පේපර් එකට ගොඩක් හොඳ ලකුණක් ගන්නවා. ඉතින් අන්තිමට මිස සුභාට එයාගේ පොඩි කාලේ ෆොටෝ එකක් පෙන්නනවා. ඉතින් ඒ ෆොටෝ එක පෙන්නලා ඉතින් සුභාට එයාගේ ළමයින්ට කියන්නේ එයාත් පොඩි කාලේ හරිම ඇවරේජ් ස්ටුඩන්ට් කෙනෙක් ඉගෙන ගන්න ගොඩක් දක්ෂ කෙනෙක් නෙවෙයි කියලා. ඉතින් ඒ නිසා තමයි මිස සුභාට ඕන වෙලා තියෙන්නේ එයාගේ ළමයින්වත් කොහොම හරි උනන්දු කරලා ගොඩක් දක්ෂ ශිෂ්‍යයෙක් බවට පත් කරන්න. ඉතින් මාසයක් කොහොම ගෙවිලා ගෙහිලා සයකට පුළුවන් වෙනවා ආයමත් සුපුරුදු විදියට ඉස්කෝලේ යන්න. ඉතින් ඉස්කෝලේ යන කලින් මගේ කොණ්ඩේ ආයමත් කළු පාට කරන්න මේ අමතක කරන්නේ නැහැ. ඉතින් සයකේ ක්ලාස් ටීචර් මිස නිෂිමෝරට දැනගන්න හැම වෙනවා සයකා යුනිවර්සිටි එකට ඇතුළත් වෙන්න ගොඩක් මහන්සියෙන් වැඩ කරනවා කියලා. ඉතින් මිස නිෂිමෝර මේක දැනගත්තට පස්සේ පුරු ක්ලාස් එක ඉස්සරහා ළමයි හැමෝටම කියනවා සයකට පුළුවන් වුණොත් ඒ යුනිවර්සිටි එකට යන්න එයා ඇඳුන් නැතුව ප්ලේ ග්‍රවුන්ඩ් එකේ නටනවා කියලා. ඉතින් සයකාද මිස නිෂිමෝරගේ මේ චැලෙන්ජ් එක බාර ගන්නවා. ඉතින් මේ නිසා සයක කලින්ටත් වඩා ගොඩක් මහන්සි වෙලා තමයි ඉගෙන ගන්න පටන් ගන්නෙ. දවසක් සයකයි රයිචි එළියේ ඉන්නකොට එයා දකිනවා රෙස්ටුරන්ට් එකක් ඇතුළේදී මිස නිෂිමෝරා මිස සුභාටව හම්බ වෙනවා. ඉතින් නිෂිමෝරා මේ වෙලාවේ මිස සුභාටට කියන්නේ සයක වගේ දුරට ළමයින්ට උගන්වන්න නෙපා. ඒක මිස සුභාරගේ තත්ත්වෙට හරිය නැහැ කියලා. හැබැයි මේ වෙලාවේ මිස සුභාට මිස නිෂිමෝරට කියනවා එයා සයක ගැන ගොඩක් විශ්වාස කරනවා. එයා ගොඩක් දක්ෂ ශිෂ්‍යාව කියලා. ඉතින් මිස සුභාට කිව්වද සයකත් පැත්තකට ඉඳන් අහගෙන ඉන්නවා. ඉතින් සයකට මිස සුභාට ගැන තියෙන ගෞරවය මේ නිසා තවත් වැඩි වෙනවා. දැන් සයකගේ තාත්තා තෙරිලා තියෙන්නේ අර ප්‍රයිවට් ක්ලාස් එකට යන්න ගිය දවසේ ඉඳන් එයාගේ දුව ගොඩක් හොඳ පැත්තට යනවා කියලා. ඉතින් දවසක් මිස සුභාට සයකගේ අම්මව හම්බ වෙලා සයකගේ මේ ඉගෙනීම සම්බන්ධයෙන් කතා කරනවා. ඉතින් ඒ වෙලාවදී මිස සුභාට කියන්නේ සයක ගොඩක් වේගෙන් ඉගෙන ගන්නවා. හැබැයි මේ යුනිවර්සිටි එක්සෑම් එකට යන්න ඕන නම් එයාට සතියකට දවස් 6ක් මේ ටියුෂන් ක්ලාස් එකට එන්න වෙනවා කියලා. ඉතින් ඒ වගේම සයකගේ අම්මට කලින් ගෙවුවා වගේ ඇති ඒ වගේම සයකගේ අම්මට කලින් ගෙවුවා වගේ ටියුෂන් ෆී එක දැන් දෙගුණයක් ගෙවන්න වෙලා තියෙන්නේ. හැබැයි සයකගේ අම්මා දුව කොමාරේ උගන්නලා යුනිවර්සිටියට යවන්න ඕන නිසා එයාගේ නෑදෑයගේ පොඩි ණයක් ඉල්ල ගන්නවා. ඉතින් සයකටත් හරිම දුකයි මේක දැනගත්තට පස්සේ. එයා නිසා එයාගේ අම්මට ගොඩක් ප්‍රශ්න ඇති වෙන නිසා දවසක් සයකගේ යාළුවෝ ටික රෙස්ටුරන්ට් එකකට යනවා. ඉතින් සයකත් ඒක දෙන්න ගිහිල්ලා කරන්නේ ඉගෙන ගන්නක විතරයි. දැන් පූල් එකේ ඉන්නකොට සයකගේ යාළුවෝ සයකට කියනවා ආයෙත් එයාලා එකතු වෙන්නේ සයකට එක්සෑම් එකේ ඉවරනාට පස්සේ විතරයි කියලා. එයාලට තේරිලා තියෙන්නේ සයක ගොඩක් මහන්සි වෙලා ඉගෙන ගන්නවා කියලා. ඉතින් තමන්ව තේරුම් ගත්ත නිසා සයක මේ වෙලාවේදී සයකගේ යාළුවන්ට ගොඩක් ස්තුති කරනවා. ඒ වගේම එයාගේ යාළුවෝ ආයෙමත් හම්බ වෙන්නේ ගොඩක් කාලෙකින් නිසා සයකට ගොඩක් දුකයි. දැන් මාස ගණන් ගත වෙනවා. සයක දැන් ඉගෙන ගන්නේ හයි ස්කූල් සිලබස් එක. මෙච්චර කාලයක් සයක ඉගෙන ගත්තේ මිඩල් ස්කූල් සිලබස් එකනේ. දැන් මෙයාට ඉගෙන ගන්න තියෙන්නේ කොහොමද හොඳ essay එකක් ලියන්නේ කියලා. ඉතින් තමන්ගේ ફોકસ එක තියාගන්න ඕන නිසා සයක එයාගේ කෝණේත් කොටරම කපනවා. ඉතින් මේ වෙලාවේදී මිස සුභාට කියන්නේ සයකට පුළුවන් තරම් නිවුස් බලන්න කියලා. ඉතින් ගොඩක් මහන්සි වෙලා වැඩ කරන නිසා සයකට ඉස්කෝලේ නිින්ද යනවා. දවසක් මිස නිෂිමෝරා සයකව හැරවන්නේ එයාගේ කොණ්ඩෙන් අල්ලලා. ඉතින් මිස නිෂිමෝරා සයකගේ අම්මට කියන්නේ සයකව සස්පෙන්ඩ් කරපු දවසේ ඉඳන් එයාගේ කිසිම දෙයක් හැදිලා නැහැ කියලා. ඉතින් මිස නිෂිමෝරාට සයකගේ අම්ම
මම්ම කරන්නේ බේස්බෝල් බැට් එකක් අරන් තාත්තගේ බස් එකේ වීදුර කුඩු කරන එක. ඉතින් ඊට පස්සේ තමයි තාත්තා මොකද උනේ කියලා බලන්න පිටිපස්ස හැරෙන්නේ. ඉතින් මේ අතරතුරේදී සයාටගේ මල්ලි ටග් ගාලා ආයෙමත් ඉදිරියෙන් පැන ගන්නවා. ඉතින් මේ වෙලාවේදී සයාටගේ අම්මා ගොඩක් දුකෙන් අඬමින් තාත්තට හොඳටම වරිනවා. ඇයි ඔයාට අපේ ළමයින්ට හොඳ තාත්තා කෙනෙක් වෙන්න බැරි කියලා. ඊළඟ දවසේ මිස සයාට තීරණය කරනවා එයාගේ අම්මත් එක්ක එයා ඊළඟට ඇතුළත් වෙන්න ඉන්න යුනිවර්සිටි එකට ට්‍රී ට්‍රිප් එකක් යන්න. ඉතින් මෙයා ඒ යුනිවර්සිටි සිරිගෙට ගියාට පස්සේ ඒ දින දේවල් දිහා දැකලා සයරට ගොඩාක් ආස හිතෙනවා. ඉතින් මෙයා එදා රෑම ආයෙමත් මිස සුබාටව හම්බ වෙන්න යනවා. ඉතින් මෙයා කලින් මිස සුබාටගේ බලාපොරොත්තු කඩ කරලා ඉගෙනීම අතරලා දැම්මකගෙන මිස සුබාටගෙන් එයා සමාව ඉල්ලනවා. ඒ වගේම පොරොන්දු වෙනවා ඊළඟ දවසේ ඉඳන් ආයෙමත් ඉගෙනීමේ කටයුතු ටික කරගෙන යන්න. මෙයා ආයෙත් ඊට සතියකට පස්සේ යුනිවර්සිටි මොක් එන්ට්‍රන්ස් එක්සෑම් එක ආයෙමත් ලියනවා. හැබැයි මෙයාට ආයෙම රිසල්ට් බලන්න බයයි. දවසක් රෑ සයරටගේ තාතා අර බේස්බෝල් අයිටම්ස් හැමදේම වගේ විනාශ කරනවා. ඒත් එයා තාත්තා කෙනෙක් විදිහට එයා කරපු වැරද්ද එයා තේරුම් ගන්න දෙන්නේ. ඇතින් සයාටගේ තාත්තට හොඳ බේස්බෝල් ටීම් ප්ලේයර් කෙනෙක් වෙන්න බැරි වුණා කියලා එයාගේ පුතාව බේස්බෝල් වලට යොමු කරන එක වැරදි කියලා මෙයාට තේරුණා. ඉතින් අන්තිමට තාත්තා තීරණය කරනවා එයාගේ ළමයි හැමෝටම එයාලගේ අනාගතයේ ඉස්සරහට කරන්න ඕනම දෙයකට එයා සපෝට් කරනවා කියලා. ඉතින් මේ අතරතුරේදී සයාට ඇවිල්ලා එයාගේ මොක් එක්සෑම් එකේ රිසල්ට් එයාගේ තාත්තට පෙන්නනවා. එයා 65ක් කරන් තියෙනවා ඒ එන්ට්‍රන්ස් එක්සෑම් එකට. ඇරින් සෑටගේ ප්‍රෝග්‍රෙස් එක නිසා සෑටගේ දෙමෝපියෝ ගොඩාක් මේ ගැන අඩම්බර වෙනවා. දැන් එන්ට්‍රන්ස් එක්සෑම් එක තියෙන දවසක් එනවා. හැබැයි අධික හිමපතනය නිසා හැම පාරක්ම වගේ බ්ලොක් වෙලා. ඒ නිසා බස් යන්නේ නැහැ. ඉතින් මේ නිසා දැන් සෑර ලොකු ප්‍රශ්නයක් කොහොමද මේ එක්සෑම් හෝල් එක తీරදරන යන්නේ කියලා. හැබැයි හරි පුදුමයි. පළවෙනි පාරට සෑගේ තාත්තා ඇවිල්ලා සෑටව ඒ එක්සෑම් එක తీරදරනට එයාගේ බස් එකේ ගිහින් දාන්න පොරොන්දු වෙනවා. දැන් සෑටගේ ජීවිතයේ දෙයකට එයාගේ තාත්තගෙන් සපෝට් එක ලැබෙන පළවෙනි පාර තමයි මේක. ඉතින් යන අතරමඟ තුර ඉතින් යන අතරමඟදී සයාට එයා කියනවා ඔයා ටියුෂන් ෆී ගැන බය වෙන්න එපා මං ඒ හැම දෙයක්ම බලා ගන්නම් කියලා. ඒ වගේම මෙයා සයාටව බස් එකෙන් බැස්සුවට පස්සේ තාත්තා සයාට චියර් කරන්න අමතක කරන්නේ නැහැ. ඉතින් සයාට එක්සෑම් එක සාර්ථකව ලියනවා. එතකොට එයා අන්තිම පාරට ආයෙම මිස සුබාටගේ ක්ලාස් එකට ගිහිල්ලා එයා කරපු හැම උදව්වකටම එයා ස්තුති කරනවා. හැබැයි මේ වෙලාවේ සයාට කියන්නේ එයා මේ ක්ලාස් එකට ආයෙම ඒ එන්ට්‍රන්ස් එක්සෑම් එකේ ලකුණු කියන්නේ නැහැ කියලා. මොකද සයාට බයයි එයා මිස සුබාටගේ හැම බලාපොරොත්තුවම කඩ කළා තියෙවි කියලා. සයාට යන කලින් මිස සුබාට කියලා එයාගේ ඩික්ෂනරිය සයින් කරව ගන්නවා. ඒ විතරක් නෙමේ එයාට ස්තුති කළා මිස සයාට ලෙටර් එකක් දෙන්නත් එයා මතක් කරන්නේ නැහැ. ඉතින් ඒ ලෙටර් එකේ එයා කියලා තියෙනවා මිස සුබාට එයා ගැන ගොඩක් විශ්වාසයක තියපු එකට එයාට ගොඩක් ස්තුතියි කියලා. දැන් ටික කාලයක් ගියාට පස්සේ අර එන්ට්‍රන්ස් එක්සෑම් එකේ රිසල්ට් එනවා. එතෙන් සයාකා ඉන්ටර්නෙට් එකට ගිහිල්ලා රිසල්ට් බලුවට පස්සේ එයාට දැනගන්න හම්බ වෙනවා එයා ඒ එන්ට්‍රන්ස් එක්සෑම් එක පාස් වෙලා නැහැ කියලා.
කියලා. එයා මිස සුබාරට කෝල් එකක් දීලා හරිම දුකෙන් කියනවා එයාට එක්සෑම් එක පාස් වෙන්න බැරි වුණා කියලා. හැබැයි මේ වෙලාවේදී මිස සුබාර නම් කියන්නේ ආයෙම රිකරෙෂන් දාමු කියලා. හැබැයි සයාකර නම් ආයෙමත් එහෙම කරන්න උවමනාවක් නැහැ. ඇතින් සයාක රිකරෙෂන් දෙන්නේ නැති නිසා මිස සුබාට සයාක වෙනුවෙන් රිකරෙෂන් එකක් දානවා. ඉතින් එදායින් පස්සේ සයාක ආයෙමත් කලින් විදිහටම ජීවත් වෙන්න ගන්නවා. එයා එයාගේ යාළුවොත් එක්ක රෙස්ටුරන්ට් වලට යනවා, පාටිස් වලට යනවා, ඒ වගේම ඩ්‍රින්ක්ස් ගන්නවා. ඉතින් හැම වෙලාවෙම සයාක හිත යටි දුකෙන් ඉන්නේ එයා මහන්සි වෙලා කරපු කිසිම දෙයක ප්‍රතිඵලයක් නැති වුණ නිසා. ඉතින් සයාක දවසක් නිකමට වගේ ආයෙමත් ගිහිල්ලා එයාගේ රිසල්ට් චෙක් කරනවා. හරිම පොදුමයි. එයා මේ පාර කායිය යුනිවර්සිටියක සිලෙක්ට් වෙලා තියෙනවා. එයාට මේ මොකක්ද උනේ කියලා හිතා ගන්න බෑ. එයා ඩග් ගාලා සයිකලේ පැදගෙන යන්නේ මිද සුබාරට වෙලා තියෙන දේ ගැන කියන්න. එතෙන් සයාක ක්ලාස් එකේ ඉන්න හැමෝටම කෑ ගහලා කියනවා එයාට කායිය යුනිවර්සිටියකට යන්න පුළුවන් වුණා කියලා. ඉතින් ක්ලාස් එකේ ළමයි හැමෝම ගොඩ සතුටින් සයාකට සුබ පතනවා. එතකොට සුබාටත් මේ සතුට දරා ගන්නම බෑ. එතෙන් මිස නිෂිමෝරා පොරොන්දු වුණ විදිහට ප්ලේ ග්‍රවුන්ඩ් එකේ ඇඳුන් නැතුව ඉඳලා ගර්ල්ස්ලත් එක්ක ෆොටෝස් ගන්නවා. එතෙන් මූවී එක අවසානයේදී අපි දකිනවා සයාගේ එයාගේ දෙමව්පියන්ගේ සමුවරගෙන කායිය යුනිවර්සිටියකට ඇතුළත් වෙනවා. ඉතින් මේ මූවී එකෙන් අපිට තේරෙන්නේ අපි ගැන විශ්වාස කරලා අපිට සපෝට් කරන්න කෙනෙක් ඉන්නවා නම්, ඒ වගේම තමන් කරන දේ ගැන අපිට ලොකු විශ්වාසයක් තියෙනවා නම් අපිට කරන්න බැරි දෙයක් නැහැ කියලා.